නඩුව අපි පෙරදුනා. කෙල්ලව අමාරු විදාව පිකප් සල්ලි විසිට් කළා නඩුව తిනුව මාත්තේ. උන්ගේ පැත්තෙන් නඩුවට කතා කරේ අර මනිලාල් තමයිට කියන පෙරක දෝරු මාත්තේ. උන්ට විසි කරන්න සල්ලි දෙනවා මාත්තේ. අර මනිලාල් තමයිට කියන පෙරක දෝරුව ගල් පැලල බොරු කියලා නඩුව දිනා ගත්තා. බොරු කියන එක පෙරක දෝරුවන්ගේ රස්සාව වෙන්නේ නැති. මේ කරපු අපරාධය හෙන ගානවා මාත්තේ. වල්ලක මුදලාලියට විතරක් නෙමෙයි. සල්ලි වලට ආලෝභ කම උන්ට නඩුව දිනවල දීපු පෙරක දොරට පෙන ගාන පෙන ගාන. මං උන්දර කිව්වා ඔය සල්ලි වලින් දරුවන්ට කන්න දෙන්න එපා කියලා. යා දෙන්නේ නැහැ කියලා. දැන් මොකද කරන්නේ? ආයෙත් සුබෝධි නිවාසයට යනවද? එහෙම නැත්නම් වෙන කොහේ හරි යනවද? ඒ කොහේ කියලා යන්නද? අතේ සල්ලිත් නැහැ. යන්නේ නැතන දන්නේත් නැහැ. ආයෙ නිවාසයට ගියොත් මගේ මුළු ජීවිතේම මෙතෙන්ට දිය වෙලා යාවි. අනික කල්පිටිය මම දන්න තැනකුත් නෙමෙයි. වගේ මට පේන්නේ. ඇයිවා බෙහෙත් ටිකක් දාගත්තේ නැත්තේ? තුවාලෙට බෙහෙත් ටිකක් දාගන්න වෙයි. නලලනේ. නැත්තම් උක පෙසවන්න පුළුවන්. ගෑල් ළමෙගේ මූණ තුවාලෙ ඉක්මන හොඳ කරගන්න ඕනේ. කොහොමද වට උක උනේ? කවුරු හරි ගැහුවද? කුඩම්ම කොස්සෙන් ගැහුවා. එයා හරි නපුරුයි. ඒක නිසා මං ගෙදරින් පැනලා ආවා. ඔයා අපේ ගෙදර එන්න. මේක ගෑල්ලමිට අයාලේ යන සුසු කාලයක් නෙමෙයි. මං වට රස්සාවක් හොයලා දෙන්නම්. ඔයා ගෙදර ගියත් කුඩම්ම නපු නිසා ආයෙම ගෙදරින් පැනලා යයි. මං ගමනක් යන්න ආවේ. මං ඒ ගමන පස්සේ යන්නම්. දැන් ගෙදර යමු. තුවාලෙට බෙහෙත් ටිකක් දාගෙන ඉමු. යන්. ඔයා බය වෙන්න එපා. මං ඔයාට අම්මා කෙනෙක් වගේ. කොහෙද ගියේ? මේ ළඟ.
මෙතෙන්දී අර ගෑන් ළමයා මගේ කායකට පයින්කොට මගේ කායක ඇතුළේ තව ගෑන් ළමෙක් හිටියා. ඒත් ඇක්සිඩන්ට් එකෙන් පස්සේ බලනකොට ඒ ගෑන් ළමයට වෙච්ච දෙයක් නැහැ නේ. ඔයා දැක්කේ නැද්ද සුදු පාට ස්කර්ට් එකේ බ්ලවුස් එකේ ඇඳලා හිටියේ? මේ බොසාගේ නෝනද? නෑ නෑ මේ මම කනත්තර ගිය වෙලාවේ ළමයා කනත්තේ හිටියේ. පස්සේ කනත්තේ දිහා කලන්තේ දාලා වැටුණා. ඊට පස්සේ තමයි මං කායකේ දාගෙන ආවේ. ඒත් ඇක්සිඩන්ට් එකෙන් පස්සේ බලද්දී ආගිය අතක් නෑ. අප්පද බල අහන්න දෙයක් නැහැ ෂුවර් එකටම පිල්ලියක් මේ කනත් ඇඳලා නේද ආවයි කිව්වේ හරි ඔය කෙල්ල වාහනේට පැන්නෙත් මහත්තයා ඔය පිල්ලේ හින්දා හොඳ වෙලාවටනේ මහත්තයා බේරලා තියන්නේ තව පොඩ්ඩෙන් මහත්තයාගේ බොටුව කඩලා ලේබනවා පිල්ලි ඕම තමයි මහත්තයා ගණන් ගන්න එපා දැන් ඔය පිල්ලි ගැන හිතනවා වැඩක් නැහැ මහත්තයා ගිහිල්ලා කට්ටඩිය කල්ලා නූල කතේ බඳගන්න දුඹ බේරෙන්න මහත්තයා බේරලා තියන්නේ ආ පිල්ලි වයිලින් ගහනවා විකාර මයර මේ අර එදා නිලුපුලි වයිලින් ගහනවා බලාගෙන හිටපු කොල්ලා නේද? මෙහෙ නේද අර වයිලින් ගහන ගෑන් ළමෙක්? ආ ඔව්. එයා කනත්තේදී අසනීපෙලා මං වෙහිකල් එක දාගෙන මෙහෙට අරගෙන ආවා. එන අතරතුරේදී වෙහිකල් එක මගදී ඇක්සිඩන්ට් වුණා. එලා ළමයා වාහනේ බැලලා ගිහිල්ලා. මං ආවේ යා මෙහෙට ආවද කියලා දැනගන්න. නෑ නෑ. තාම ආවේ නෑ. ඒක තමයි මාත් මේ මග බලාගෙන ඉන්නේ. කනත්තට ගියපු ළමයා තාම මොකද ආවේ නැත්තේ කියලා. අනේ ඇත්තටම මහත්තයා ඊට පස්සේ ළමයාට මොකද වුනේ කියලා දැකේ නැද්ද? ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. එයාට මොකද වුනේ කියලා දැනගන්නේ මාත් මෙහෙට ආවේ. අනේ මහත්තයා. ඒ ළමයා ආයිත් මුණ ගැහුනොත් එහෙම කරුණාකරලා මෙහෙට ගෙනල්ලා දෙනවද? මොකද එයා අසනීප දරුවෙක්. බෙහෙත් බිව්වේ නැත්තම් ආයිත් අසනීප වේවි. එහෙම එයා අසනීප වෙන්නේ පුංචි කාලේ වෙච්ච ඇක්සිඩන්ට් එකකින්. බෙහෙත් බොනවා මොනවද යබන බෙහෙත්